දිවයිනේ කොරෝනා තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වගේම මරණ සංඛ්‍යාවත් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. අපි ඊයේ දවස වන විට අපට ලැබුණු තොරතුරු අනුව අප සිදු කිරීමට නියමිතයි දැනට තිබෙනා වූ කොරෝනා තත්ත්වය පිළිබඳ වාර්තාව. කොරෝනා ආසාදිනේ වූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ මියගොස් තිබෙනවා. එලෙස මියගොස් තිබෙන්නේ දෙමතකොඩ, කොළඹ අත, මීකොඩ, රිදීමාලියද්ද, දෙකතන, කොළඹ 10, කෙසෙල්වත සහ වත්සල ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් 8 දෙනෙක් තමයි දවසේ දිමේ කියලා තියෙන්නේ. ඊයේ දිනේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. යනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 78000 ඉක්මවලා තිබෙනවා. එම සංඛ්‍යාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ 78420ක් දක්වා ඉහළ ගිය බවයි. එවැගේම තවත් කොරෝනා ආසාදිතයන් ඊයේ දවසේදී 647 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. යනුව දිවයිනේ කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 71823ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊයේ දවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙරට කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අප සූදානම් මේ වෙනුවෙන් අදහස වෙත යොමු වන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා තමයි මේ ප්‍රකාශය සිදු කරන්නේ. සාර්ථී පන්තිය නම් 5600 ගිහිල්ලා 5600 කියන 6700 ගිහිල්ලා 6700 නම් 7800 9000 දක්වා මේ විදිහට ගියන්න යාමාරහා අනිවාර්ය මරණ සංඛ්‍යාව වැඩි වෙනවා කියන අනුතරයක් දෙනවා අපි කළා. ඒ සඳහා අපි කිව්වා මරණ සමාලෝචනයේ මේකට වඩා විධිමත් කරන්න කියලා. නමුත් අපි දන්නේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කළේ කියලා. නිදි වෙච්ච මරණ 13 මරණ පහක්ම අවුරුදු 70කට අඩුයි. ඒ කියන්නේ එක්කෝ 60-70 අතර නැත්නම් 60ට අඩු අය මේ මැදි වයසෙන් සහ 70කට අඩු අය ස්ථානවල මරණ සිද්ධ වෙන ප්‍රමාණය යම් වැඩිවීමක් සිද්ධ වෙන බවක් අපිට නිරීක්ෂණය වෙන්න තියෙනවා. මේ පූර්ව අනාවැකිත් එක්ක මේක මේ කටට එනවට අර වෙන විදියකට මූලික හදාරීමකින් තොරව කරන අනාවැකි නෙමෙයි. මේ දත්තහරහා අපිට ගොඩක් දේවල් කියවෙනවා.